හයි ගයිස්, ඉතින් අද හදන්න යන්නේ ක්ලබ් සෑන්විච්. ක්ලබ් සෑන්විච් කිව්වට මෙහෙමයි, මේක මේ ගෙදර අපි ඉතින් හදන නිසා ගෙදරට අපි හදන කැමති විදිහකට හදා ගන්නවා. හරිද? අපිට අවශ්‍ය කියන අපි ගාවේ වෙලේ තියෙන දේවල් වලින් තමයි. හරිද? නැත්තම් සොසේජ් ඇස් වෙනකොට හැම් තමයි ගොඩක් කරාට, මේ ගොඩක් කරන්නේ හැම් තමයි ගන්නෙ. ඊට පස්සේ චිකන් එක හදා ගන්න ඕනේ, ඒකට අපි අත දා ගන්න. ඒක නිකන් බාබකියු වගේ තමයි ඒක හදාගන්නේ. පොඩ්ඩක් දාගෙන ගම්මිරිස්, ඊට පස්සේ ලුණු, ගම්මිරිස් ලුණු, ඊට පස්සේ මිරිස්, ඒ ටික එහෙම දාගෙන ඔක බැද ගන්න ඕනේ පොඩ්ඩක්. ඉතින් මේක මේ ගෙදර හදන නිසා අර ප්ලප්සන්නි ඉගෙනෙස්සේ අර ඒක හදනම ක්වලිටියට නෙමෙයි හදන්නේ. අපි ගෙදර තියෙන බඩු වලින් ෆුල් මේ වෙලේ හදිස්සියට හදාගන්න කෑමක් තමයි මේක. හරිද? ඉතින් ඔය විදියට ටිකක් කානකට බෙදගන්න, ලුකුවට බෙදගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ හොඳ රවුමට බිත්තර දෙක තුනක් දාලා මෙන්න මේ විදියට බිත්තරයක් දාගන්න, බිත්තරයක් හොඳට හදාගන්න. ඊට පස්සේ අපි ලුණු කපා ගත්තා. ඊට පස්සේ අර හදාගත්ත මස් එක මෙන්න මේ විදිහට කපා ගන්න, කපා ගන්නකො කඩා ගන්න. ඊට පස්සේ අපි මස් එකට ලුණුයි, ඊට පස්සේ සෝසුයි, ගම්මිරිස්, මේකට තව මයෝනිස්, ඒ ටික දාගන්න. මේ ලුණු ලුණුත් ඕනේ. ලුණු ලුණු ගම්මිරිස් සෝස් මයෝනිස් ඔය ටික දාගෙන ඕක මික්ස් කරගන්න. ඊට පස්සේ සැලඩ් එකකුත් ඕනේ. මම ඒක හදන වීඩියෝ එක නෑ, හැබැයි ඒකේ තියෙන්නේ කැරට්, ගෝවා, ලූණු, මයෝනිස් ඔය ටික දාලා මික්ස් කරගෙන හදාගන්න තියෙන පොඩි සැලඩ් එකක්. ඊට පස්සේ අපි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කරා. මේ මොකද ඒකත් නියම් තියෙන්න ඕනේ මොකක් හද්දි. ඉතින් ඒකත් අපි බෙදගත්තා, ෆ්‍රයිස්ුත් බෙදගෙන. ඊට පස්සේ අපි පාන් ටික, අපිට අවශ්‍යම දේ පාන්, ක්ලබ් සැන්විච් හදන්න තියෙන සැන්විච් එපේ. ඉතින් සැන්විච් අරගෙන ඔය විදියට ගාලා, මේක ඉතින් මහ දෙයක් නෙමෙයි. හරිද? මේක මේ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් මේක පට්ට රසයි. අන්න ඒකයි මේ වීඩියෝ එක දාන්නේ නැතුව මේ සැන්විච් එකට මේ වගේ දෙයක් දාන එක මහ දෙයක් නෙමෙයි. ඉතින් ඔය විදියට අර අපි බටර් වෙනුවට කැමති නම් මයෝනිස් ගන්න පුළුවන්. හරිද? මයෝනිස් ගා මේ කැමති නැහැ, මයෝනිස් ගාම පට්ට රසයි. ඉතින් මයෝනිස් ගාලා ඔය විදියට සලාද කොළයක් තියලා, ඊට පස්සේ අපි තක්කාලි තියලා, චීස් එකක්, චීස් ස්ලයිස් එකක් දාලා, ඊට පස්සේ ආපෝ පාන් එකක්. ඉතින් මේ අර බටර් වෙනකොට මයෝනිස් දාන්න, ඒක මාර රසයි. එතකොට ඊට පස්සේ බිත්තර, මයෝනිස් නැත්තම් බටර් ගන්න එච්චර සරලයි. හරිද? ඉතින් අපි ගෙදර හදන නිසා තමයි බටර් ගෑවේ. ඉතින් මයෝනිස් එදා තිබ්බෙත් නෑ. අපි මයෝනිස් අර කලින් සැලඩ් වලට හදාගත්තෙත් අර කියන්නේ මයෝනිස් හදන්න පුළුවන්. තාත්තා හැදුවා, මට මතක නෑ ඒක හදපු විදිහ. බිත්තර කහමදයි උන්නෝ මොනවද මන්දා. ඉතින් අර විදියට සෝසේජස් වෙනකොට හැම් ගන්න පුළුවන් ඕන්නම්. ඉතින් ඔයාලට පුළුවන් සෝසේජස් නැත්තම් දාන්න. ඉතින් ඒ විදියට සෝසේජස් දාලා ඊට පස්සේ අපි අර හදාගත්ත චිකන් එක දාලා තව පාන්යක් තියෙන විදිහේ තියලා, ඉතින් ඔයාලා දැක්කනේ වීඩියෝ එක. ඊට පස්සේ අපි ටූත් පීක් හතරක් ගහලා මේක කපා ගන්න ඕනේ. මොකද මේ නැත්තම් හැමතැනම යන නිසා තමයි ටූත් පීක් ගන්න. එතකොට ඒක ගාන්ට හිටලා තියෙනවානේ කපන නිසා. ඔන්න ඔය විදියට ගානට හතරට කපාගෙන දැන් අපි ගානට කියන්න යන්නේ ටික. ඉතින් මේක මේකට මීට වඩා ලොකු, මට එක කියනම දුන්නා, මේකට මීට වඩා ලොකු සැන්විච් එක ගන්න ගෝ හදද්දි. නැත්තම් ඔන්න ඔය විදියට පොඩියට තමයි එන්නේ. ඔය හතරට කැපුවම ලොකු සැන්විච් එක තමයි ගන්න ඕනේ. හරිනම් ඉතින් මම තිබ්බ වෙලාවේ හදිස්සියට හදපු එකක්. ඉතින් මාර ලොකුවටම වීඩියෝ එකක් කරන්නම නෙමෙයි මේක හිටියේ. කොහොම හරි ඔන්න විදියට හදාගෙන ගානට ඉතින් ඒක ලස්සනට හදාගන්න. අපි ඉතින් ඔය නිකන් ඩෙකරේෂන් එකක් දැම්මේ මේ වීඩියෝ එක කරන්න නිසා.
හැටියට සලඩ්ඩයක් තියාගෙන ඉතින් සරලයි පොඩි දේවල් ටිකක් තියෙන ඉතින් මේ අනිත් එක තමයි මෙන්න මේ තියෙන්නේ අපි කලින් හදාගත්ත එකක් මේ ඉතින් එතකොට මේ channel එක පටන් ගන්න නෑ මේක ගොඩක් කල් එකක් දැන් ඉතින් පරණ එකක් ඉතින් ওই තියෙන්නේ ඉතින් අනිවාර්යෙන් මේකේ food review එක ඉක්මනට අරන් එන්න එහෙනම් දැනට යනවා subscribe කරලා තියාගන්නවෝ